Advantage, dare to be you. මූලසනෙ ඔබතුමා ඉන්නලා කතා කරගෙන ඉන්න ලැබෙ මොකද සාධාරණව මේ කටයුත්ත කරයි කියලා මොකද ඉතින් ඉස්සෙල්ලා එහෙම සාධාරණත්වයක් තිබුණේ නැහැ කෙසේ වෙතත් අද දවසේදී ගරුව මූලසන ඔබ වන මන්ත්‍රීතුමනි ලංකාවේ පුරවැසියෝ ඉන්නේ දේශපාලනය කරන මිනිසු දේශපාලකයෝ නෙමෙයි උන් දේශපාලුවෝ කියන දෙන ගරුව මූලසන ඔබ වන මන්ත්‍රීතුමනි මම මුලින්ම කිව්වා ඒ කාලේ මේක සාපයක් කියලා මම මේක සාපයක් කියලා කියනකොට ගොඩක් මිනිසු නොයෙකුත් කතාවක් කිව්වා ඊළඟට මම මුල ඉඳන් කිව්වා සර් ෆේල් වෙනවා පළවෙනි අවුරුද්දේ කියලා ඒත් අපි කුවක වුණේ නැහැ අපි එළියට ඇවිල්ලා කිව්වා සර්ට දෙවෙනි අවුරුද්දේ පාස් වෙන්න පුළුවන් සර්ගේ ළඟ ඉන්න මෙන්ටල් සෙට් එකක් ඉදියා පස් දිනාගේ නමුත් කිව්වා අපි දේශපාලකයට දේශපාලනය කරන්න හම්බුන්නේ නැහැ එතුමා අද ලංකාවේ ඇවිල්ලා තියෙනවා තාමත්ම නොහිතපු විදියට අවුරුදු දෙකක් ඇතුළත මේ රටේ ජනාධිපතිවරයෙක් මේ තරම් පරිහානියටපත් වෙච්ච තැනක් මේ ලෝක ඉතිහාසෙ නෑ ඒක සාපයක් නෙමෙයිද ඒක තමයි සාපයක් කියන්නේ අපි කිව්වා වගේ පෙර කරපු වරද්දක් බලය ගන්න අර්බුදයක් නිර්මාණය කිරීම ඒ මිනිහ අර්බුදෙන්න නැති වී යාම මහා ලොකු සලකුණක් බවට පත් වෙලා තියෙනවා ගරු මුලසන අපර මන්ත්‍රීතුමනි ඔබතුමා මන්ත්‍රීවරයෙක් මමත් මන්ත්‍රීවරයෙක් අපි ඔක්කොම මන්ත්‍රීවරු හැබැයි ලංකාවේ මිනිස්සු මන්ත්‍රීවරු ඔක්කොම බලන්නේ එක ඇහෙන් ඔක්කොම හොරු ඔක්කොම මොනා හරි බිස්නස් කරනෝ ඔක්කොම මොනා හරි දූෂණ වංචා කරන මිනිස්සු හැ මං කියන මේ පැති දෙපැත්තෙම ඉන්න හොඳ මිනිස්සු හැබැයි ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ අපිට බෑ සාමූහිකව එකතු වෙන්න මෙච්චර ප්‍රශ්නයක් වෙලා මිනිස්සු පාරේ මැරෙනවා මේ රටේ මිනිසුන්ට බෑ මේ පක්ෂවලට බෑ එකතුල මම මේ කියන්නේ මගේ පක්ෂය දැනත් ලැජ්ජයි මං ගැනත් මට කියන්නේ සමගි ජන බලවේගේ අනුර කුමාර දිසානායක මහත්මයාලා පාට්ලි මහත්මයාලා මේ ඔක්කොම කන්නඳ දැන් මේ රටේ ජනන් අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගියොත් නාමල් රාජපක්ෂ මහත්තයා කිව්වා ගෝඨාභය ගියොත් මොකද කරන්නේ කවුද කරන්නේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය තියෙනවා ව්‍යවස්ථාවේ මේ පාර්ලිමේන්තුවට පුළුවන් බාරකාර ජනාධිපතිවරයෙක් පත් කරන්න ඒ බාරකාර ජනාධිපති මේ ලංකාවේ මිනිසු ඡන්ද නෙමෙයි ඉල්ලන්නේ ඡන්දන ඉල්ලන මිනිසුන්ට ගේනයි මම මේ කියන්නේ මට ලොකු කනගාටුවක් තියෙනවා ඡන්දයක් කරන්න පුළුවන් ද මිනිසුන්ට ලයිට් නැතිකොට පෝලිං වල තෙල් නැතිකොට ඉස්කෝලේ යන බර කිරිබිටි ටිකක් නැතුවර ඡන්ද කරන්න පුළුවන් ඒ නිසා අංක 1 වෙන්න ඕනේ මේ රට තුල එකතු වෙන්න ඕනේ ඒක බොහොම අවංක එකතු වීමක් වෙන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ගෝ හෝම් නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඇඟේ පොඩි හරි තියෙනවා නම් ගෞරවයක් අයින් වෙන්න ඕනේ ගරු මුලසන ඔබට මන්ත්‍රීතුමනි සර්චාර්ජ් බිල් එක අර්සටි සිල්ලා මෙතන ඉන්නවා හෙට අපි ඔක පාස් කරේ නැත්නම් සිංගල අවුරුද්දේ මිනිසුන්ට පඩි නැහැ පේමන්ට් ගෙවන්න විදියක් නැහැ තව දවස් 10කින් රීපේමන්ට් එකක් තියෙනවා රටේ ජනාධිපතිවරයා හොල්මන් වෙලා අගමැති හොල්මන් වෙලා ඇමති මණ්ඩලයේ සීසී කඩ වෙලා මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තනක් වෙලා බොරු කියන්න ඕනේ අද බොහොම අසතුරුයි කියන්නේ දුකයි කනගාටුයි mantri කෙනෙක් නොවි හිටියා නම් හොඳයි කියලා හැබැයි මම මේ මොහොතේ කියනවා 225ම ගෙදර යන්න ඕනේ කියලා කතාවක් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ 225 පත් කරන්නේ මේ රටේ මහ ජනතාව සර් මහ ජනතාවට ඉස්සෙල්ලාම අපි කළේ උත්තේ මේ පාර්ලිමේන්තුවේ දැන් එක තැනකට එන්න ඕනේ මේ රට සංවර්ධන කරනවා මම කිව්වා සමහරට මගේ මේ පෞද්ගලික මත කවුරුත් නැත්තම් බාර ගන්න හරසටි සිල්ලර දෙන ජනාධිපතිකම පස්සෙන්නේ මාස 6ටයි මාස 6කට ජනාධිපතිකම දෙනවා අපේ නායකතුමා ඉල්ලන්නේ නැහැ එතුමා බලාගෙන ඉන්නවා ඊගාව ඡන්දෙන් ආවට පස්සේ ගන්න හැබැයි මේ රට කරන්න මොකෙක් හරි ඕනේ මේ රට කරන්න නැත්තම් තව මාසයක් අපි කොහොමද මේක ඉන්නේ ඉතින් මේක තේරෙන්නේ නැති දේශපාලනය කරනවා නම් අනුර මහත්තයා හිතනවා එයා දිනනවා කියලා සජිත් මහත්තයා හිතනවා එයා දිනනවා කියලා නාමල් බේබී හිතනවා එයා දිනනවා කියලා පට්ට ජරාවක් නෙවෙයිද මේ දේශපාලනේ මම ඉල්ලීමක් කරනවා දේශපාලඥයට ගරුත්වෙ එන්න පුළුවන් නම් එන්න කරන්න පුළුවන් වැඩක් තියෙනවා මම ඒක අද කරනවා මාලේකම්තුත් එක මම දැන් පොඩ රණ්ඩු කරගත්තා වගේ මම හෙට උදේට ඔබතුමා ලියුමක් කරනවා මට මගේ පඩිය අවුරුද්දකට එපා මං යෝජනාවක් කැරියර මගේ පඩිය මට එපා අවුරුද්දකට කෑම කැන්ටිමේ මම කන්නේ නැහැ පුළුවන් නම් කන වෙලාවක අල්ලලා පෙන්නන්න අපි ගේම අලුත් වෙනසක් තරුණ මන්ත්‍රීවරුන්ට මේ ගෙදර ගෑණි කෑමක් වල දෙන්නේ නැද්ද යන්න එන්න වාහනයක් තිබ්බේ නැද්ද ලංකාවේ මිනිසුන්ට පාර්ලිමේන්තුවේ අපේ ගරුත්වය ගන්න ඕන නම් ගන්න ක්‍රමයක් තියෙනවා ගුටි ගන්න නැතුව ඉන්න ඕන නම් පාර යනකොට හූවක් කන්න ඕනේ නැත්නම් කරන්න පුළුවන් දෙයක් තියෙනවා මිනිසු දුක් විඳිනකොට අපිට ওই ලක්ෂ දෙකම අරගෙන වැඩක් වෙන්නේ නැහැ අන්න පාර්ලිමේන්තුවේ ගරුත්වය අපි මේ ප්‍රශ්නෙට තෙල් නැති ප්‍රශ්නෙට අපි ඇයි බැරි පක්ෂ නායකයන්ට එකතු වෙලා බොක්කෙන් කතා කරන්න මේ ඊයේ තිබ්බ පක්ෂ නායකරැස් වීම වැඩක් කියලා නැහැ තීන්දුවක් නැහැ හෙට අනිදර මිනිසු මේකට ගහනවාමයි ඒක තේරුම් ගන්න මේ පාර්ලිමේන්තුවට බෑ කිසිම තීන්දුවක් හරියට අරන් ඉවර කරන්න අද ඊයේ රෑ වෙනකම් මේ ලයිට් දාගෙන පාර්ලිමේන්තුව වැඩ කරනවා කීයක් වියදම මොකද්ද ප්‍රතිඵලෙ ප්‍රතිඵලයක් නැහැ එකෙට්ට උමනා නැහැ එක පක්ෂක දේශපාලඥයෙක්ට උමනා නැහැ මේ රටේ මිනිසු දුක් විඳින තැනට
උත්තරයක් ගේන. සර් මම අද කියනවා අපි සූදානම් ඒක අවංකව කරන්න. අපේ නායකයාට අපි ලොකු වරුත්තක් තියෙනවා. මේ නායකතුමා ඊයේ කියපු කතාව ගැන මම පුදුමාකාර විදිහට සතුටු වෙනවා. විධායක ජනාධිපතිතුමාම අහෝසි කිරීම ගැන. විධායක ජනාධිපතිතුමා තමයි පිස්සුම පීගුදු වෙච්ච තැන. ඔතන්ට ආවොත් ඕන මිනිහෙක් ආවට පස්සේ එන්නේ විධායක ජනාධිපතිතුමාම අහෝසි කරන්න කියලා එක යකෙක් අහෝසි කරේ. තව තව බලය වැඩි කරගත්ත කෙනෙක් විතරයි ඉන්සා අපිට හොඳ අවස්ථාවක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. මේ පාර්ලිමේන්තුවේ අපේ පෞද්ගලික තනතුරු තානාන්තර නිලතල වෙනුවට එක අවුරුද්දක් අපිට දුක් විඳින්න පුළුවන් නම් මිනිසුත් එක්ක අන්න එදාට දේශපාලඥයර ගමට යන්න පුළුවන්. දැන් මේ ගෙවල් වලට ගහපුවේ කියන සමහර කට්ටිය මම කියන්නේ කොතනකවත් පීඩාකාරී දේවල්ට යන්න ඕනේ නැහැ. හැබැයි මිනිසුන්ට දැන් මේක ඇති වෙලා. දැන් ගෝඨා ගියේ නැත්තම් දැන් මේ කොච්චර උද්දච්චද? ගෝඨාගේ රාජපක්ෂ මහත්තයා මෙතෙන්ට වැටෙන්න හේතුව උද්දච්චකම. අර එක්කන ජොන්සන් ප්‍රනාන්දු මහත්තයා කිව්වේ නෑ යන්නේ උඹලා පුළුවන් නම් ඕන දෙයක් කරපන්. අන්න කොහොමද දැන් මේ රටේ මිනිස්සු අර මංගෙන් නපුංස කියෝද? එහෙම වෙන්න බෑනේ. දැන් ජොන්සන් මහත්තයම කොහොම කන්නේ නැද්ද කොයි වෙලාවකරි? කනවමනේ. ඊට පස්සේ කියනවා ඔන්න මේ මර්ධනය කියදී කටවහගෙන මේ මිනිස්සු ඉල්ලන දේ දැනගන්න ඕන. අපිට ගෙදර යන්න කියනවා අපි යන්න දැනගන්නවා. මොකද මිනිසුන් නම් අපිව පත් කරේ මිනිස්සු යන්න කියනවනම් යන්න ඕනේ. හැබැයි දැන් මේ මාස 6ක් අවුරුද්දක් අපි මේ රට මෙහෙම අතරිනවද? මේ මාස 6ක් අවුරුද්දක් ඡන්දයක් වෙනකන් කියලා අපේ විපක්ෂින්න දේශපාලඥයෝ කරාරිනවනම් මම මේක ගැන ලැජ්ජ වෙනවා. අම්මා බලජ්ජ වෙනවා. මොකද මේ වෙලාව අපිට වගකීමක් තියෙනවා. වගකීමක් තියෙනවා ජනාධිපති ඇරියා. හැබැයි කියන්නේ අපි ඕනේ කියලා. හැබැයි විසඳුමක් දෙන්න වෙන කණ්ඩායමකට දෙන්න කියලා කියනවා. සජිත් මහත්තයා හරියට යාගේ දේශපාලකයා අනුර කරයි. හැබැයි මම කියන්නේ කණ්ඩායමක් හදාගන්න. මම තාම කියන්නේ එකෙක් නැත්තම් හර්ෂදි සිල්වා ජනාධිපති කරන්න දෙවනි වාරට. හරි ආර්ථික විශේෂඥයෙක් මේ වෙලාවේ යමක් කරන්න පුළුවන්. මිනිසු පොඩ්ඩක් පිළිගන්නවා. තරුණියොත් එකේ හිතුම් පැතුම් තේරෙනවා. ඔක්කොටම වඩා ඕනේ මේ රට එක තැනකට පාරකට ගේන්න. එක පාරකට ගන්න. ඒ පාරකට ගන්න මැදිස්ත්‍ව මිනිහෙක් එන්න ඕනේ. ඉතින් මේකට ජනාධිපතිතුමා කැමතිත් නෑ, අගමැතිතුමා කැමතිත් නෑ, කැබිනට්ටුවකුත් නෑ. කොහොමද මේ රට දුවන්නේ? ඒ නිසා මම අවසාන වශයෙන් දීර්ඝ වශයෙන් ගොඩක් දේවල් කතා කරන නුවර නැවතවතාවක් කියනවා. ගරු මහත්මයා විනාඩි දෙකක් කාලයක් වම්. හරි අපිට අපිව මේ ලෝකේ දේශපාලනය කරන අපිට ඔබතුමාට මට අපේ දරුවන්ට ලැජ්ජයි තාත්තා മന്ത്രി කෙනෙක් කියලා කියන්නේ. ඇයි? පාරයනුන් മന്ത്രിලාගෙන කියන කතා. අඩවත් බැරි නම් අපිට මේකේ ගරුත්වය හදන්න අපි හැදෙන්නෙත් නෑ, මිනිස්සු හැදෙන්නෙත් නෑ. 225ම ගෙදර යන්න කියලා පාරේ ඉන්න මිනිස්සු මුළුල්ලෝන්ද මෙතනට 225ක් ඉඳන්. ඒකත් බෑ. ඡන්දයක් තියෙනවෙ. මොකද්ද විසඳුම? පාරේ පෙළපාලි ගියයි කියලා විසඳුමක් එන්නේ නෑ. ඒ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ තියෙන ෆ්‍රස්ට්‍රේෂන් එක. ඒකත් එක්කම අපි දැනගන්න ඕනේ ෆ්‍රස්ට්‍රේෂන් එකට උත්තරයක් දෙන්න. ඒ උත්තරය දෙන එක තමයි මේ පාර්ලිමේන්තුවේ වගකීම. සමහන් නැවත නැවතත් කියනවා මම ආදරෙන්ම කියනවා ඉස්සරහට දේශපාලනේ ලංකාව වෙනස් විය යුතුයි. කැබිනට්ටුවක් පත් වෙනවා නම් ඒකෙන් 150ක් අඩු ගන්නේ අවුරුදු 50ට අඩු මිනිසු වෙන්න ඕනේ. ඉතුරු 150 ජේෂ්ඨ වෙන්න පුළුවන්. විස්රාම යන අනේ දෙයනේ 65 දැරනම් 70 හැරි ගෙදර බලයල්ල. නැත්තම් ඒකෙත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. වැඩ කරද්දි පොඩි ප්‍රමාදවල් තියෙනවා. තරුණයෝ ඉගෙන ගත්ත මිනිස්සු අලුත් කන්සෙප්ට් එකක් මේ රට ඕනේ එක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. ඒ සිස්ටම් චේන්ජ් මේගොල්ලන් කරේ නැහැ. ඒකයි මිනිසුගේ වෛරය. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මතක තියාගන්න 225 කෙනෙක් නෙමෙයි. මිනිසු කියනවා 225 පහ පිටින් ගේනවා පිටින් ගේනලා තමයි නෑවේ. ඒකයි මම කියන්නේ දේශපාලන අඩු ගන්න ප්‍රාදේශීය සභාවකවත් හිටපු මිනිහෙක් වෙන්න ඕනේ දේශපාලන තුළ දේශපාලනේ තේරෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි කාලය අවසාන ඉවර කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි පුළුවන් තරම් එකගකුවා. සාපේ කිව්වා, නන්දසේන කිව්වා, ඇන්ටිජන් කිව්වා, හැම දෙයක්ම අපි හැදුවා. ඒ ඔක්කොම හැදුවේ එතුමා මේ තත්ත්වයටපත් කරන්න නෙමෙයි. එතුමා හැදෙයි කියලා හිතලා. එතුමා හැදුන් නැත්නම් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. ඒත් මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවට බලපෑම් කරන රටේ බලන් ඉන්නවා නම් කට්ටියට ආයාචනා කරන්නේ බලපෑමට උත්තරයක් இல்லන්නේ. කවුරු හරි තාවකාලික බාරකාර ආණ්ඩුවක් ඒකට ඉන්න ඕන මෙහෙමයි පඩි ගන්න බෑ. අන්න කොන්සෙප්ට් එක රට වෙනුවෙන් මිනිස්සු ආදරෙන් එළියට දීලා එතකොට මිනිස්සු පෙරපා පොලිමේ හිටියත් දේශපාලඥයන්ට බහින්නේ නැහැ. මොකද දේශපාලඥයන්ට තමන්ගේ පඩිය කැප කරලා, තමන්ගේ තෙල් ටික කැප කරලා, තමන්ගේ කෑම කැන්ටිමේ කැප කරලා වැඩ කරනවා නම් අන්න එදාට අපිට ගොඩ යෑමේ හැකියාව තියෙනවා. ඒක මතක් කරගෙන යන්න ඕන බොස්.